than television televakia. Television televakia. අපේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් තාම ඉන්නේ එක එක පාට ලිංපතුල් වල. ඒ පාට පාට ලිංපතුල් වල ඉඳලා උඩ බැලුවම පේන්නෙම කුඩා අහසක්. සමහරුන් ඉන්නේ රතු පාට ලිංපතුල් වල. තවත් සමහරුන් ඉන්නේ නිල් පාට ලිංපතුල් වල. තවත් සමහරුන් කොළ පාට ලිංපතුල් වල. තවත් සමහරුන් කුරහන් පාට ලිංපතුල් වල. ඒ නිසා විසල් අහස වෙනුවට බොහෝ දෙනෙකුට පේන්නේ කුඩා වපසරියක්. මෙහෙම ලියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ. මේ රජයෙන් ඇහුවම කොහෙද යන්නේ කියලා අද අපට ලැබෙමින් තියෙන්නේ මල්ලේ පොල් කියන උත්තරයයි. යන්නේ කොහෙද කියලා ඇහුවම මැති ඇමති අගමැති ජනපති ඇතුළු හැමෝම කෑ ගහලා කියනවා මල්ලේ 21 කියලා. මල්ලේ තියෙන 21න් ජනපති විධායක තටු කපනවාද කියලා අහපුවම කට්ටියම කෑ ගහලා කියනවා ආයේ සැරයක් මල්ලේ පොල් කියලා. මල්ලේ තියෙන 21න් ද්විත්ව පුරවැසි බව ඉවත් කරනවාද කියලා අහපුවම ආයේ කට්ටියම කෑ ගහලා කියනවා මල්ලේ පොල් කියලා. කවදද ඔය 21 ගේන්නේ කියලා අහපුවම මල්ලේ පොල් වෙනුවට මහදවල් අහසේ තරු පෙන්වනවා. ඒ කියන්නේ ජනමත විචාරණය නම් දහවල් අහසේ තරුව. දැන් ඇත්තටම මෙහෙම ලියන්න වුණේ මේ මොහොතේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ මේ මහජන නියෝජිතයන් යයි කියාගන්න අයගේ අවශ්‍යතාවයන් උවමනාවන් හරියට අහසයි පොළොවයි වගේ නිසයි. ඉරයි හඳයි වගේ නිසයි. අද සමහරුන්ගේ එකම අපේක්ෂාව කොහොම හරි මොන ජාතියේ මුක්කු ගහලා හරි අඩුම ගානේ රාජ්‍ය ඇමතිකමක්වත් කොටා ගැනීම. හරින්ලා මනුෂලා නිමල් සිරිපාලලා දිනේෂ්ලා අමරවීරලා වගේ ආයේ රට ගොඩගන්න එකතු වීම තමයි මේ වෙලාවේ සමහර මහජන නියෝජිතින්ගේ යටි අරමුණ එකම නිමල පැතුම. තවත් සමහරුන්ගේ එකම පැතුම ගිනිගත් දේපලවලට උපරිම වන්දිය ලබා ගැනීම. තවත් සමහරුන්ගේ ප්‍රාර්ථනීය අපේක්ෂාව බලාපොරොත්තුව පෞද්ගලික ආරක්ෂාවට ගිනි අවි ඉල්ලීම. මේවා තමයි එයාලගේ දැවෙන ප්‍රශ්න. තවත් සමහරුන්ගේ එකම පැතුම රනිල්වයි ගෝඨාභයවයි එළවලා බලය ගැනීම. හැබැයි ඒක කරන්න ඍජු තීරණ ගන්න බැරිව නිකන් ඇඹරි ඇඹරි ඉන්නවා. හරියට ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි වගේ. තවත් සමහරුන් කොහොම හරි අවුරුදු පහ ගෙවා ගන්න හීන දකිනවා. ඒ ජීවිත කාලයටම විශ්‍රාම වැටුප අරන් ගෙදර ගිහින් සැපට ඉන්න. තවත් සමහර මහජන නියෝජිතයින් මේ වෙලාවේ මොකක් හරි ව්‍යාපෘතියක් ලැබෙනවා නම් එක පයින් කැමති. ඒ කොමිස් කුට්ටියක් කඩා ගැනීම සඳහායි. මේ තමයි මේ දවස්වල 19 21 35 40 මෙවැනි සංශෝධන ගැන කතා කරන අයගේ ඒ සංශෝධන හීනවලට අමතරව විවිධ පැතුම් ප්‍රාර්ථනා. දැන් පාර්ලිමේන්තුව සහ මේ මහජන නියෝජිතින් ඊයේත් අදත් හෙටත් දියවන්නාවට ඇවිත් මේ මාතෘකාම තමයි කතා කරන්නේ. ඒක ස්ථීරයි. ඇත්තටම අපේ ජනතාවගේ මේ වෙලාවේ අවශ්‍යතා මොනවද? මේ මහජන නියෝජිතින්ගේ අවශ්‍යතායි ජනතාවගේ ඕනෑ එපාකමුයි අහසට පොළොව වගේ කියලා අනිවාර්යෙන්ම සටහන් කළ යුතුයි. මේ වෙලාවේ ජනතාව 21ක් දිහා බලාගෙන නෙමෙයි ඉන්නේ. මේ වෙලාවේ රටේ ජනතාවගේ ප්‍රධානතම අවශ්‍යතාවය බලාපොරොත්තුව මේ ආර්ථික අර්බුදය ගැන තමුන් නැහැලගේ ඇස් තාම ඇරුනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. අද රටේ දුප්පත්කම ඉහළ ගිහින් අගමැතිම කියනවා අද සමහරුන්ට කන්න වෙන්නේ එක වේලයි කියලා. එක වේලක්වත් කන්න බැරි පවුල් විශාල පිරිසක් ඉන්නවා. දරුවන් කුසගින්නේ මන්ද පෝෂණයට ගොදුරු වෙමින් තිබෙනවා. බිත්තරයක්වත් දෙන්න බැරි තරමට අම්මල තාතලා අසරණ වෙලා අවසන්. අතේ සල්ලි තිබුණත් කිරිපිටි පැකට් එකක් හොයාගන්න නැහැ. දිගු පෝලිම් කිරිපිටි පැකට් එකක් හොයාගන්න දහ දුක් විඳින්න ඕනේ. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. ඒවායේ පෝලිම් වල දිග කිලෝමීටර 3-4 වෙනවා. මාර්තුවල රුපියල් 254ක් වූ පෙට්‍රල් ලීටරය මාස දෙකක් තුල
අද වෙනකොට 420ට නැග්ගා. ඒකම බස් ගාස්තු, එළවලු, මස් මාළු මේ හැම දෙයකම ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා මිල වැඩි වෙලා ඉවරයි. භූමි තෙල් නැති නිසා දීවරින් අසරණ වෙලා අද ඒ ජීවිත බෝට්ටුවෙන් මහමූදට වැටිලා ෆ්‍රීරෝද කර්මාන්තෙන් ජීවත් වූ 140ක විතර පවුල් මහපාරට වැටලා අවසන්. ලීසින් සමාගම් මිනිසුන්ගේ පස්සෙන් පන්නනවා ලීසින් ඉල්ල ඉල්ල. රැකියා අවස්ථා අහිමි වෙමින් තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වගෙන යන්න බැරි තැනට ඇවිත් බැංකු ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ලබන මාසයේ වැටුප් ගෙවන්න බොහෝ පෞද්ගලික කර්මාන්තකරුවන්ට සල්ලි නැහැ. ආණ්ඩුව රජයේ සේවකින්ට පඩි ගෙවන්න යන්නේත් ආයේ මුදල් අච්චු ගහලා. රෝහල් වලට ගියාම ඖෂධ නැහැ. පෞද්ගලික ඔසුසැලකට ගියත් ඖෂධ හිඟයි. තියෙන එකත් අස්ප ගණන්. ඇත්තටම මේ ගෙවුණු වසර තුල අපේ රටේ වියදම් 3 ගුණයකින් ඉහළ ගිහින්. නමුත් රටේ ජනතාවගේ ආදායම 7-5කින්වත් වැඩි වෙලා නැහැ. ඇත්තටම මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා අහන්නම ඕනේ. ඒකට හරි අපූරු උත්තරයක් ඊයේ ලැබුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා විදේශ මාධ්‍යයකට කළ ප්‍රකාශයක් තුලිනුයි. ඇය මෙසේ පවසනවා, මගේ හද කම්පා වෙනවා ශ්‍රී ලංකාව ගැන, ශ්‍රී ලංකාව අද වැටලා තියෙන තත්ත්වය ගැන. ශ්‍රී ලංකාව මේ අගාධයට වැටෙන්න හේතුව මිස් මැනේජ්මන්ට්. හරි අපූරු වචනයක් ඇය පාවිච්චි කරනවා, මිස් මැනේජ්මන්ට්. මිස් මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් වැරදි කළමනාකරණය. It is a result of mismanagement, and therefore the most important thing to be done is to put the country. මේ වැරදි කළමනාකරණයේ ඇතුළට නුසුදුසු පුද්ගලයන්, නුසුදුසු තීන්දුව, හොරකම, වංචාව, දූෂණය ඒ සියල්ලම ඇතුළත් වන බව මතක තියාගන්න. ඊයේත් අදත් මේ යන විදිහට හෙටත් මේ රට වැරදි කළමනාකරණය නිසා විනාශ වෙලා තියෙනවා. ඉතුරු ටිකත් විනාශ වන බව පිළිගන්නම වෙනවා. ඊට උර දෙන්නේ, උර දුන්නේ, කර දුන්නේ රනිල්ලා, මෛත්‍රීලා, චන්ද්‍රිකාලා, මහින්දලා, ගෝඨාභයලා කියලා. ආයේ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ අය මේ රට හරි පාරට ගනී කියලා හිතන එකම වහල්භාවය කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නම්. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මේ කියන්නේ. මහත්මා ගති ඇතත් නැතත් කමක් නැහැ, මහත්වරුණේ කියලම ඔන්න ඇමතුවා. කරුණා කරලා ඔය තුට්ටු දෙකේ කතා දැන් නතර කරන්න. අහලා තියෙනවද, දැකලා තියෙනවද මේ විදිහට බිඳ වැටුණු රටවල්? අන්තිමට කුණු බක්කිවල කෑම අහුලන තැනට මේ සුන්දර රටේ මිනිස්සුන්ව තල්ලු කරන්න එපා. ඉන්දියාවෙන් විතරක් නෙමෙයි, ඉතියෝපියාවෙනුත් නැව් එනකන් බලාගෙන ඉන්න තැනට අපේ රට දාන්න එපා. එකතු වෙලා ඇමතිකම්වලට පොරකන්නේ නැතිව රටේ ජනතාවගේ දුක නිවන්න පොරකන ක්‍රමයක් හදාගන්න. බැරි නම් නම්බුකාර විදිහට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. විශේෂයෙන්ම රාජපක්ෂලා ගෙදර යනකම්ම මේ රටට හරියන පාටක් පේන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂලාත්, රාජපක්ෂලා රකින අයත් ගෙදර යා යුතුයි කියලාමයි මේ රටේ ජනමතය තියෙන්නේ.